ආයුබෝවන් කියලා පිළිගන්නව හැම දිනෙකම ඕනෑම රටකට ඇතුල් වෙන්න අත්‍යවශ්‍යම අවසර පත්‍රයක් විදියට වීසා හඳුන්වන්න පුළුවන්. නමුත් මේ වීසා ක්‍රියාවලිය රටින් රටට වෙනස් වෙනවා. උදාහරණයක් විදියට සමහර රටවලට වීසා ලබා ගන්න ඉතාමත්ම අමාරුණත් තවත් සමහර රටවලට ඉතාමත්ම පහසුයි. ඒ වගේම විවිධ පුද්ගලයන්ගේ පුරවැසිභාවය අනුවත් වීසා ලබා ගන්න අමාරුද ලේසියිද කියලා තීරණය වෙනවා. උදාහරණයක් විදියට ජපානයේ සිංගප්පූරු වගේ රටවල පුරවැසියන්ට ලෝකේ බොහෝ රටවලට වීසා ලබා ගන්න ඉතාමත්ම පහසුයි. නමුත් ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ අෆ්ගනිස්තානයේ වගේ රටවල පුරවැසියන්ට කිසියම් රටකට වීසා ලබා ගැනීම ඉතාමත්ම අසීරු ක්‍රියාවක්. ඒ වගේම ලෝකේ විවිධ ප්‍රදේශ අතරින් වීසා ලබා ගන්න ඉතාමත්ම අමාරුම ප්‍රදේශයක් විදියට යුරෝපය හඳුන්වන්න පුළුවන්. නමුත් මේ යුරෝපය තුලත් වීසා රහිත කලාපයක් තියෙනවා කිව්වත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම එහෙම ප්‍රදේශයක් තියෙනවා. එය අයත් වෙන්නේ නෝර්වේට. ඒ වගේම පිහිටා තිබෙන්නේ උත්තර ද්‍රවය ආසන්නයේ. නමුත් මෙය වීසා රහිත කලාපයක් වුණත් ඒ ප්‍රදේශයට ඇතුල් වෙන්න සහ ජීවත් වෙන්න විශාල කොන්දේසි ප්‍රමාණයක් පවතිනවා. ඉතින් ඒ කොන්දේසි පිළිබඳ ඔබ දැනුවත් වුණොත් මෙය වීසා රහිත කලාපයක් වුණා ශ්‍රී ලංකාව වගේ රටවල පුරවැසියන්ට මේ ප්‍රදේශයට ඇතුල් වෙන එක මොනතරම් අමාරු ක්‍රියාවක්ද කියලා ඔබට වැටහේ. ඒ නිසා අද වීඩියෝවෙන් මේ රට සහ මෙහි පවතින ඉමිග්‍රේෂන් රූල්ස් පිළිබඳ සියලුම විස්තර සොයා බලමු. ඒ වගේම වීඩියෝවට යන්න කලින් විදේශ රටවල් පිළිබඳ දැනගන්න කැමති අලුතෙන් එකතු වෙලා ඉන්න යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලාත් පුංචි මතක් කිරීමක් කරනවා. මෙය නෝර්වේ සහ උත්තර ද්‍රවය අතර පිහිටා තිබෙන දූපතක්. ඒ අනුව මෙය පෘථුවේ උත්තරාර්ථව මිනිසුන් ජීවත් වන අවසාන ස්ථිර මිනිස් ජනාවාසය විදියට හඳුන්වන්න පුළුවන්. මෙහි පවතින ද්‍රවීය දේශගුණයක්. ඒ කියන්නේ වසර පුරාම වගේ මෙහි පවතින ඉතාමත්ම සීත දේශගුණයක්. සීතල කාලේ මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 15ක් වෙනවා. ඒ වගේම උෂ්ණ කාලයේදී මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක ධන 5කට ආසන්නයි. නමුත් එම දේශගුණයත් ඉතාමත්ම අනපේක්ෂිත බවටයි වාර්තා වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණ කාලයේදීත් ඕනම වෙලාවක මෙහි හිම වැටෙන්න පුළුවන්. ස්වාල්බාර්ඩ් සැලකෙන්නේ ඉතාමත්ම හුදකලා ජනාවාසයක් විදියට. මෙහි නගරයන් සම්බන්ධ කරන මහා මාර්ග නැහැ. එනිසා මෙහි ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයන් වෙන්නේ හිම වාහන, බෝට්ටු සහ සැහැල්ලු ගුවන් යාන. මෙයට ආසන්නම ප්‍රධානම නගරය විදියට වාර්තා වෙන්නේ නෝර්වේ පිහිටා තිබෙන ට්‍රොම්සෝ නගරය. ස්වාල්බාර්ඩ් සිට එම නගරයට කිලෝමීටර් දහසක් පවතිනවා. මෙම දූපත තුල සාකවර්ධනය වෙන්නේ නැහැ. ඒ නිසා ආහාර සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්නන්නේ පිට රටින්. ඒ වගේම මෙහි තනි පවුල් නිවාස නැහැ. ඒ වෙනුවට පවතින්නේ මහල් නිවාස. ස්වාල්බාර්ඩ් ප්‍රධාන ආදායම් මාර්ග වෙන්නේ පතල් කැණීම සහ සංචාර කර්මාන්තය. මෙහි පවතින ඉමිග්‍රේෂන් රූල්ස් පිළිබඳ දැන් සොයා බලමු. 1920 ගිවිසුම යටතේ මෙය පාලනය වෙන්නේ නෝර්වේ රජය විසින්. නමුත් මෙහි වීසා ක්‍රියාවලිය නෝර්වේ වීසා ක්‍රියාවලියෙන් වෙනස් වෙනවා. ඒ අනුව ස්වාල්බාර්ඩ් කියන්නේ වීසා අවශ්‍ය නොමැති නිදහස් ආර්ථික කලාපයක්. ඕනෑම රටක පුරවැසියන්ට මෙහි වීසා රහිතව රැඳී සිටින්න පුළුවන්. නමුත් මෙහි ජීවත් වීමට සහ රැකියා කිරීමට කොන්දේසි කිහිපයක් පවතිනවා. මාස 3කට වැඩි කාලයක් මෙහි රැඳී සිටින ඕනෑම පුද්ගලයෙක් එහි ආණ්ඩුකාරවරයා යටතේ ලියාපදිංචි විය යුතුයි. මෙහි රැකියා කිරීම සඳහා රැකියා ඉල්ලුමක් සහ වැඩ බලපත්‍රයක් අත්‍යවශ්‍යයි. ඒ සඳහා නෝර්වේ පුරවැසියන්ට සහ මේ දූපතට සම්බන්ධයක් තියෙන පුරවැසියන්ට තමයි ප්‍රමුඛත්වය ලැබෙන්නේ. මාස 3කට වැඩි කාලයක් මෙහි ජීවත් වීමට නම් ස්ථිර වාසස්ථානයක් තිබීම අත්‍යවශ්‍යයි. මෙහි වෛද්‍ය පහසුකම් ඉතාමත්ම මිල අධිකයි. ඒ නිසා මෙහි මාස 3කට වඩා රැඳී සිටින පුද්ගලයා සෞඛ්‍ය රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්යයි. අවසාන වශයෙන් මෙහි රැඳී සිටීමට වීසා අනවශ්‍ය වුණත් මෙහි පැමිණීමට සිදු වෙන්නේ නෝර්වේ හරහා. ඒ නිසා යුරෝපා නොවන පුරවැසියන්ට මෙහි පැමිණීමට නම් නෝර්වේ හෝ ෂෙන්ගන් වීසාවක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා.